जीवितय वीम महाचार्य सरत विजय सूर्य मीर पता आदरे पता आदरे පලට අයුබුවන් අදත් අපි සාහිත්‍යයෙන් ජීවිතය කියවීමටයි සූදානම් වන්නේ. පහුග සතියේ අපි මේ වැඩස්්‍රානින් සාකච්ඡා කළේ මාචාරයේ දිරිවීර සරච්චන්ද්‍ර විසින් රචනා කරන ලද සම්මාන උලෙල නම් වූ කෙටිකතාව ගැනයි ඒ කෙටිකතාව ගැන සාකච්ඡා කරන්නට මුල් වූ කාරණාව තමයි, ලංකාබේ සාම්ප්‍රදායික කලාකරුවාට අත්වන ඉරණම අනුවේදනය ස්වරයකින් ගෙනහැර පාතිබීම. අනික් කාරණාව තමයි. ඉට අතිරේක වශයෙන් අපි මේ ගැන සාකච්ඡා කරන්නට කල්පනාකරපු කාරණාව තමයි, සාම්ප්‍රදායික කලාකරුවාට පමණක් නොවි. වර්තමානය වන විට වෙනත් කලාකරුවන්ට සාහිත්‍යකරුවන්ට ශිල්පීන්ට අත්වන ඉරණම්. මොකක්ද මේ අත්වන ඉරණම් ජීවන අරගලය තුළ ඔවුන් හෙම්බත්වීම්. කලාකරුවෙක් රසිකයන්ට මහවිශල ලෙස පෙනෙනවා යම්කිසි අවකාශයක් තුළ. හැබැයි ඔහුට ඒ වෙනුවෙන් සමන්ගේ ජීවත්වීමේ ක්‍රියාවලියට අවශ්‍ය මූලික පහසුකම් කොහෙන්වත් ගලාගෙනයෙන්නේ නෑ. ඔහුත් හරිහම්බ කරන්නට ඕනේ ඔහුත් වියදම් කරන්නට ඕනේ. දැ නූතන සමාජයේ තුළ මේ කාරණාවේදී යම්කිසි පිරිසක් ආර්ථික සමෘදධයක් ලබන්නට සමත් වෙනවා. ඒ අයගේ කාර්ය සාධනය කලාවේ අභිවෘද්ධයට ඒ අය සතු සිවිල් බලයක් පරිහරණය කරලා යම්කිසි ආකාරයකට කුසලතාවලට මිලක් අය කරගන්නට ඒ අය සමත් වෙනවා වෙන්නට පුළුවන්. හෙත් ඒ ශක්‍යතාවතියෙන්නේ හුඟක් වෙලාවට නූතන විද්‍යුත් මාධ්‍යත් එක් කටයුතු කරන්නට පුළුවන් ඒ විද්‍යුත් මාධ්‍යවල ඉල්ලුම සපුරාලන ශිල්පීන්ට පමණයි. තමන්ගේ පරිකල්පනඥානයෙන් වැඩකරන අයට ලියන කියන අයට ඒ අවස්ථා යාකාරයටම තියෙනවාද. සමාර වෙලාවට තියෙන්නට පුළුවන් කෙනෙකුට ඔවුන් සැබවින්ම නිර්මාණ කුසලතාවෙන් අග්‍රග්්‍යය පුද්ගලයොද. මේ කෙටිකතාවේ කිසියම් අවස්ථාවකදී ගුරන්ාන්සේගේ පෞද්ගලික ජීවිතය වෙත පාඨකයාගේ අවධානියොමු කරනවා මේ විදියට. අනාගතයේදී ළමයින් දෙදිනා සඳහා දරන්නට වන විය දම්වලට තමා කෙසේද මුහුණ පාන්නේ යන ප්‍රශ්නය පිළිබඳ සිරිනාා ගුරුන්ාන්සේ මෑත සිත සිතිබිලි ගන්ට පටන් ගැෙනතිබුණ. ඒත් යම කම්බ කිරීමට ඉඳහිටුව පැමිණෙන අවස්ථාව වූ විසින් පැරහරිනු ලැබේයනු ඕගේ බිරිඳගේ නිරන්තරන්දෝනාව වී. එක් වතාවක් කමරිකානු යුවතියක් ඔහසයාගෙන ගෙදරට මාවාය. ගුරුන්ාන්සේගේ ගේ ඉන්නතරවී ස්වල්පකාලයක් ඕගෙන් නැටුම් ඉගෙන ගන්ට කැමැත්තක් ඇ ප්‍රකාශ කල්ලාය. මේ ෝජනා වැසු ගුරුන්ාන්සේ මහත් අකර තැබ්බේකට මුහුණ පැෑවේය. ඒඒ ගැනතම බිරිඳ සමඟ සාකච්ඡා කළේය. විදේශ කාන්තාවක ටපේ කුඩා පැලේ වාසය කොහොමද හරිියන්නේ. ඇයට පුරුදදුස් සැප පහසුකම් අපි කොහොමද සපයන්නේ. අපේ කැහැමෑ ඇට හරියාවිද හැඳදිගයරුප්පුහෙම අපි කොහොමදෑට සපයන්නේ මෙ අදී වශයෙන් දෙමහල්ලෝ තම තමන් අතර සාකච්ඡා කළහ. ගීම නතරවීමමාන වශ්‍ය බවත් තමාටෑ වාසේ කරන තැන අව. ගැන්විය හැකි වත් ගුරුන්ාන්සේකී විට ගුරු ගෙදර නතරවේ ශිල් පැහැදෑරීම පෙරදිග සිරිත නොවේ දැයි ඇසුවාය. දැකර මේ බටහිර ජාතීන්ට තමයි සාම්ප්‍රදායික කලාවට අදාල චින්තනය. ඒ තාක්ෂණය පිළිබඳ කරුණු නිසියාකාරව අවබෝධ කරගන්නට වුවමනාවෙලා තියෙන්න්නේ. ඒ ශාස්්‍රීය වෑහම වෙනවෙන් වැය කරනවා. එහෙත් සමර වෙලාවට ඒ පිඩිබඳ හැඟීමක් ශිල්පියයාට නොවන්නට පුළුවන්. අමරිකානු යීවතය ගුරුන්ාන්සේගේ ගෙදර නතර වූයේ මාසයක් පමණි. ඒත් ඒේ කාලයේ ඇය මහත් සන්තෝෂයෙන් ගත කළ බව පෙනනිි ඇට හැම දෙයක්ම කෑමක් බීමක් ද චාරිත්‍රයක් වාරිත්‍රයක්ද ඇඳුමක් ආබරණයක් ද පෙර නොදුටුවිරූ පෙර නොඇසුවිරු අපූරුව අත් දැකීමක් විය. ඒ හැම දෙකින්ම තමා මහත් චමත්කාරයක් වින්දාසේ හැරුණු හැරුණු අත වන්ඩපුල් කියමින් උදම්මැනුවාය. ඇ අන්ට සැරසේ ඉඳුම් හිටුම් වලටයි පාඩම්මලටයි කීයක් අය කරනවාද යසූ විට ගුරුන්ාන්සේගේ සිතවියවුල්ඩුිය. මුකුත් නෑ යොහු කෙටියෙන් කීවේ. ඒත් ඉවතිය මේ සල්ලිමගේ විශ්වවිද්‍යාලෙන් මට දීල තියෙනවා නැටුන් උපදේශකයකුට ගෙවන්නයි කියමෙන්. ඩොලර් දාහක් කොහුගේ අත තැබුවාය. මේකෙන්න්න අපට හුඟක් වැඩකරගන්නට පුළුවන් වේවිී ගුරුන්ාන්සේගේ බිරිඳ ඩොල දෙස ගිජු දෙස බලමින් හුන්වේලේ ගොරුන්ාන්සය තරයේ ප්‍රතික්‍ෂේප කරමින් යුවතියගේ අත් එෙහි මුදල ආපසු තැබුවේය. පාරම්පරික සිරිතානුව ගුරු ෙදර නතර වෙලා ඉගෙන ගන්න ඕනේ කිව්වනේද. එහෙම උනාම ගෝලයන්ගෙන් සල්ලි ගන්න සිරිතකුත් අප අපේ නෑයි ඔවසිහාසෙමින්. දැම් මේ බෝම සියුම් අවස්ථා නිරූපණයක් මෙතැනතියෙන්න්නේ. මේ පාරම්පරික නර්ථන ශිල්පියා වානජ කරණයට නතු වෙලා නැහැ. ඔහු වෙන විදිකට කියනු නම් මුදල් වෙනුවෙන් පිරිහුණු මිනිහෙක් බවට පත් වෙලා නෑ. ඔහු මුළු හදවතින් සාම්ප්‍රදායික කලාවට භක්තිමත්. හැබැයි ඇතුලෙ සැඟවුණු ශෝකයක් තියනෙනවා මොක්ද සැංඟුණ ශෝකයක්. ඒ ආර්ථික පීඩනයේ තිබනත් ඔවු කල දුටු කල වලහියගන්නට සූදානම් නැති පුද්ගලේ මට මතක් වෙනවා විමරත්න කුමාරගම කියන කවියාලියපු ආගන්තුක සත්කාරයේ කියන කවි පන්තිය. දිසාපතිවරය යනවා මේ සුන්දර හාමිගේ නිමසට. කොහේදූ ගමනක් ගොහින්හිට පුසුන්දර හාමියේනවා. ආගන්තුකාව දකිනවා. මේ ආධන්තුක සත්කාරය. හරිමස්යුම් අනුුවේදනී හැඟීමක් උත්්පාදනය කරනෝ. දිසාපතිවරයා දකින්නේ හැම තැනම දුප්පත්කම. සුන්දරහාමි තමන්ගේ කෘථක්ඥතාව පල කරනු රිසි මේ වෙහෙස මහන්ස වෙලා ඉන්න වෙලාවෙේ. දාහෙන් පීඩා ලබන වෙලාවේ ඔහුට තැබිලිගෙඩියක් කපලා පිරිනමනෝ. එතකොටට දිසාපතිවරයට. තන මේ දිලිින්ඳ මනිියගේ තැමි ගඩිය බිලාෑයනය කොහොඳ නෑ කියලා. ඔහ සත පණාක් දෙනෝ ඒත්ඒක සුන්දරහාමි ප්‍රතික්ෂේප කරනවා දුන් සත පණ හවත් නැහැ ඔහු පිළිගත්. දැ සිරිනා ගුරුන්ාන්සේම යුවතිය දෙන මුදල් ප්‍රතික්ෂේප කිරීමත් එදා සුන්දරහාමි අර සතපන ප්‍රතික්ෂේප කිරීමත් එක නූලකින් යාාවන සිදුවීීමම් දෙකක් නොවේද. ඒ සමාහරවෙලාවට සාම්ප්‍රදායික ගැමිචින්තනයේ අනන්‍ය ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒක යම් සාරධර්මයක් හැටියට අපිට දකින්නට පුළුවන්. ඒත් සමාජ විපරිනාමය තුළ අපි දැක්කේ ඒ නැත්තටම නැති වෙලා ගිහිල්ලා විදේශිකය කියන පුද්ගලයක් දැක්ක හැටිය කඩා වඩාගන්නා සමාජයක ලක්ෂණයි අපිට අන්නට දකින්නට ලැබුණනි. අනිත් පැත්තෙෙන් ඇයි හෙමුණේ කියන ප්‍රශ්නයක් තවත්මානයකින් බලන්නට පුළුවන්. දැන් ගොරුන්ාන්සේට මේ උපහර වලෙලේ දහෙමනතන් සම්මාන උලලෙදිමේ සම්මානය දුන්නට පස්සේ මේ උත්සවේට අබුසිියලු දෙනාම බොහොම ප්‍රීතියෙන් කෑමබීම අනුභවකරමින් සතුටින් හැසිරෙනෝ. ගොරුන්න්නාන්සේ තැනක පැත්තකට වෙලා. දැම් මේ සම්මානය මහා විශාල සම්මානය අරගෙනයන්නේ කොහොමද කියලා කල්පනා කරමින්ඉන්නෝ. ඇවරේ ගම්පලාතෙ පුද්ගලයක් මෙතන සේවය කරනවා ඔහු ඇවිල්ලා ගුරුන්ාන්සේට කියනවා අර පැත්තටගල මොනෝ හරි කණ්ඩ කියලා. ඕ කියනවා කණ්ඩ වූමනාවක් නන්න මට මේක අරගෙන යන පිළියලක් ගැනයි මම් මේ කල්පනා කරන්න. එතු රොහගෙන් හනු අද කොළඹ කොයාරි නතර වෙලා දෙ යන්න. නෑ. රෑ එල්ලිෙන්ඩ කලින් ගමට යන්ඩ ඕනෙ. කෝම දෙ යන්නේ බස්සෙකි. දැම් මේ ගුරුන්න්නාන්සේ අගනුවරට ගෙන්න්න ලතියෙන්නේ සම්මානයක් ප්‍රධානය කරන්න. ඔවු ආවෙ කොහොමද යන්න කොහොමද ඒ දේවල් පිළිබඳ ඒ සංවිධායිකන්ගේ කල්පනාවට නතුවෙලා නෑ. කෝමරි අවසානයේදී මේ ශාලාවේ මුරකරුවා ගුරන්ාන්සේට මේ සම්මානය අරගෙනයන්න්න පුළුවන් ආකාරයට පෙට්ටිකදාලා. දැන් ගුරුන්නාන්සේ එක්තරා අවස්ථාවකදී මෙන්න මේ විදිහේ මානසිික තත්ත්වයකට පත්වන අන්දම කතාව අවසානයේදී කුළුගන්වාතිබෙන්නේ මෙහෙමයි. හැබෑටම කොහේද ගම ධන්තුරේ එනං අපේ ගමට ළඟයිනි? මොහොතකින් මුරකරවා කුඩාකාමරයෙන් නික්මුණේය එන්න මං පෙන්න්නන්න තැන ගිල්ල මොනෝ හරි කාලබීලයින්ට මං එතකල් සම්මාන ගෙනියන්ට ස්පුළුවන් විදිහකට හදලා දෙන්නංකො. තමමාට සමීපවවෙෙක් කෙනෙකුුවත් මෙබඳු තැනක හමුුවීම කොතරම් වාසනාවක් දැයිකුරුන්නාන්සේ සිතීය. තමසිතු තුළ පැන නැගඉහවහාගිය ෘතක්ඥතාව වචනවලින් පළ කළ නොහැකි තරම්මූවාසේ හො කටපුරා නගන සිනාවකින්නේ පලකොට මුරකරුවා පසු පසගියේය. බෝජන ශාලාාව දොරකඩොහු නතරූයේ. ඇතුලේ හොන් ප්‍රභූ පිරිසදුටු ඔහුගේ සිත සසලවිය. ඔවුන් පතාභා කළේ ඉංඩීසියෙන්න්නේ. එබඳු සමාජයකට තමා අයිති නැතැයි ඔහු සිතුවේය. මේ අතරවාරේ තවත් අත්දැකීමකට ගොරුන්න්නාන්සේ මුහුණ දෙනවා. ඒක තමයි ඉංදීසි පුවත් පතක සේවය කරන කෙනෙක් ඇවිල්ලා ගුරුන්න්නාන්සේ සමඟ සාකච්ඡා කරලා පත්තරේකට වාර්තාවක් ලියන්නට ඔහු කාබී අවසන්කොට එතනින් පිටවන්නේ කෙසේ දැයි සිතමින් වටපිට බලමින් හුන් වේලෙයි ඉහල පෙලේ ස්ත්‍රියකමෙන් දෙතොල නියපතු ඇස්පිහාටු හා ඇහි බැම සර්සා සිටි යුවතියක් තමා දෙසට එනුවහුට පෙනුනිි ඔහු සමග සිනාසි ආචාර කලෑය මෙසේ කීවාය ගුරුන්ාන්සේක්ක සාකච්ඡා කරන්න මම කැමතියි. ඇගේ අදහස කුමක් දැයි පැහැදිලුණන දත් ගුරුන්න්නාන්සේ ඇයට මිතුරු ලීලාවෙන් සිනාපෑවේය පත්තරේට වාර්තාවක් ලියන්න මං ඔබ්සෝර් එකේ වැඩකොරනවා ගුරුන්ාන්සේට ඉක්මන්ඩ යන්න නැනැ නෝනට දැනගන්න කැමතිේකක් අහන්්ඩමට හදිස්සියක් නෑ දැම් මේේ තැනැත්තිය කවදාක්වත් ගුරුන්න්නාන්සේගේ නැටුම් බලලත්න ගුරුන්න්නාන්සේ ගැන දන්නෙත්නෑ පත්තරේ කත්තුරුගේ වුවමනාවටයි මෙතනට ඇවිල්ල තියෙන්නේ නියමේටයි ඇවිල්ල තියෙන්නේ. මං උඩරට නැටුම් ගැනම් මුකුත්ම දන්නේ නෑ. ගුරුන්ාන්සගේ නැටුම් ගැනමං අහල තියෙනවා සම්මානයක් හම්බූන හන්දාපේ චීෆ් එඩිට කිව්වා විස්තරටිකක් අහගෙන පීචාටිකල්ල එකක් ලියන්නේ කියලා. සමාවෙන්න මම් මෝඩ් ප්‍රශ්නහන්න පුළුවනී කිව්. ගුන්හන්සේගේ උපන් ගම ගැන දොහු නැටුම් ඉගෙනගත් සැටිද. ඔගේ විදේශ සංචාර ගැන ද නොයෙක් දේවිචාලායි. දැ මේකත් අදටත් නොයෙනස්ව තිබෙනෙක් තරායථර්ථයක්. කලාකරුවෙක් වඩ පුළුවන් සාහිත්‍ය දරයෙක් වෙඩ පුළුවන් වෙන කලාශිල්පියෙක් වෙන්නට පුළුවන් ඔව යම් අවකාශයක මොන සන්ධර්භයක හෝ බොහුමනකට ලක්වෙනව නම් මාධ්‍යයතනයකින් එනවා යම් කිසි කෙනෙක් එ තරුණේක. කරුණියයක් හෝ මාධ්‍යවේදියෙක් කැවිල්ලා ඔහුගෙන් යම් යම් දේවල් ටිකක් අහනුව මොකටද පත්තරේ විශේෂාංගලිපියක් ලියන්නට දැ මේ ක්‍රියාවන් සිද්ධවෙන්නේ මොනතරම් සරල විදිහටද සැහැල්ලු විදිහටද ඒව ඇතුළේ අනුවේදනය බවක් නොති බේද ඒ මාධ්‍යවේදයක් කරන්න එෙක් තරාකාරයකට රැකියාවක් ඔහු වේ රැකියාව කරන්නේ ඔ කලා රසිකයෙක් නිසාලෙමේ ඔහුත් පනංහතරක් හොයාගන්නටයි මේ වැඩේ කරන්නේ. දැ මේ විදියේ තොරතුරු ගණනාවක් මේ කතාාව ඇතුළෙන් ගෙන හැර දක්වන්නට සරච්චන්ද්‍ර ප්‍රයත්න දරනෝ. මෙ කතාව ගොඩනගනකොට කෙටිකතාවක කලාත්මක අගේ කියන කාරණාවට වඩා සරච්චන්ද්‍ර මහතාට අවශ්‍ය වෙලා තියෙන්නේ, මේ සමාජ නිරූපනය ගෙනහැර දක්වන්නට බවාපට පේනවා. ඒකෙන් කලාත්මක ආස්වාදයකට වඩා කලාකරුවාගේ ඉරණම පිළිබඳ පාඨකේක් ලබන අධ්‍යකීම කුළුගන්වන්නටයි කතුවරයා උත්සාහදරන්නේ. කෝමහරි මේ සම්මානය අරගෙන සිරිනාගුරුන්ාන්සේ ගමටේනවා. ඊගාවට මකද වෙන්නේ. ගමට. නෑදෑ හිතමිතුරු එනවා ගුරුන්ාන්සයෝ බලන්ඩ. විශ්විද්‍යාලය ආචාර්යවරු වෙනවා ඔහුව බලන්න. දැන් ඔහුට යම්කිසි කීර්තියක් ලැබිලතියෙනවා මාධ්‍යවලින්. සති දෙකක් තුනක් මෙසේ කීර්තිය නෑමති අවු රශ්මියයෙහි ත පිමින් සිටි ගුරුන්නාන්සේගේ සිත තුල්ල යම්යම් ප්‍රශ්න ගැන්න සන්තාපයක් උපන්නේය. අධ්‍යාපන පොදුසාහතික පත්්‍ර විභාගේට ප සිටිනොහුගේ දුවට යම්යම් විෂයන් සම්බන්ධයෙන් ටියෂන් දිය යුතු යයි විදුහල් ප්‍රතිනිය විසින් දන්න අයවාතිබුණි. ඊට යන වියදමතමා කෙසේ සොයාගන්තද ඒ කටයුත්ත අතපසු කළහොත් ඇය විභාගෙන් අසමර්ථවන්නටද ඉඩ තිබේ. අලුත් වර්ෂයේ යට පොත්පත් කීපයක් මිලදී ගැනීමට සිදුවේ පාසැලේ සොකරි කණ්ඩායමට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා කොට ඇති බවත් ඕගේ පුත්‍රය අවුන් සමගයාමට නියමත වූ බැවින් ඒ සඳහුගේ ගමන් වියදමට රුපියාතුන් සීයක් ගෙවිය යුතු බවත් සාන්තන්තෝනි පාසලේ විදුහල්පතිතුමා විසින් දන්නවා එවාතිබුණ. මීට අනතුරුව දුවට ගෞපකට දෙකට රෙදිගතයුතු බවත් පුතාට සපත්තු කුට්ටම කරන්දිීුතු බවත් දෙතුන් වරක්ම බිරිද මතක් කලාය. දැන් මොකක්ද මෙතන සිද්ධවෙන්නේ. ප්‍රායෝගික ලෝකයේ තුළ සාම්ප්‍රදායික කලාකරුවාසරණ වෙනෝ. කෙනෙකුට ඕන්න්නම් ප්‍රශ්නයක් මෙත නතු කරන්නට පුළුවන් මේ සාම්ප්‍රදායික නර්ථන ශිල්පියකුට ඇත්තවශයෙන්ම අත්විඳින්නට වන දේද. නැහැ කියලා අපිට කියන්නටත් බැහැ. කතුවරයාට නං අවශ්‍ය වෙලා තියනෙ කතුරයාගේ අභිප්‍රාය නම් වෙලා තියෙන්න්නේ මොනශිල්පියාාවුනක් මොන කලාකරුව වුනත් ඔවු අබුදරුවන් පෝෂණය කිරීමේ කාර්යභාරය, හිසමත තබාගෙනඉන්න කෙනෙ. ඔහුටේ වගවීම්වලින් නිදහස්වෙන්නට බැහැ. ලංකාවේ සාම්ප්‍රදායික කලාකරුවාගේ ඉරණම පිළිබඳ අදහසකුයි කුළුගන්වන්නට කල්පනා කරන්න. මේක සාම්ප්‍රදායික කලාකරුවාගේ ඉරණම පමණක්ද කියනෙ එක අපි කල්පනා කරල බලන්නට ඕනෙ. හරි වැඩේනෙ මට වන සම්මානය ලැබනයින් පස්සෙ නැටුම්වලට වැඩි වැඩියෙන් අඩගහයි කියලා හිතුවා. ඒ අනි පැත් අයි වුණේ. ඔය සුයි සෝටලේ කුයින් සෝට්ලේ ඕන සරම්පිට මිනිස්සු ඇවිල්ල ඉන්නේ. ඒවටවත් අඩ ගහන්න නෑයි ෝ බිරිඳට කීවේය. තමුන් නැහැගේ ගෝලයා ශිල්පියයාලු ඒවට වැඩියෙන්ම යනවයි කියන්නේ මේ දවස්සොල. සිිල්පිය කෞද කිව්වේ. පුංචි නයිඩ. ඒක අදන්නවා රටවිුලෝකෙ වෙන හැම දෙයක්ම. සිිල්පියට නටන්න පුළුවන්ද. නටන්න පුළුවන් වුණත් බැරිවරණාත් ඒක කාරීයක්ක් යැ. ගුරුන්ාන්සගේ නම විකුණවයත් තැන් අල්ලගන්නවා. මට ඉල්ලමක් පෑදුනයි කියලා මිනිස් සුීතනව ඇති. ඒක තමයි කංකාරීකටත් දැන් අඩගහන්නේ නැත්ති. මේ විදියට හරිම ප්‍රභාලවිිදිහට මේ සාම්ප්‍රදායික කලාකරුවාට අත්වන ඉරණම උත් ප්‍රාසයෙන් ගෙන හැර දක්වනෝ. ඔහු දැම් බුහුමට ලක්වුණාට පස්සේ වෙනදා ලැබෙන දෙයක්වත් ලැබෙන්න්නේනෑ. අනිෙක් පැත්තෙන්. ශාස්්ට්‍රයෙහි නිපුුණ පුද්ගලයා වෙනුවට නිපුනත්වයක් නොලබප්පුු ආදුනිිකයාට වරම් ලැබෙනවා. අවස්ථා උදාවෙනවා. මේ සමාජයේ තුළ සිද්ධ වන දේවල්. එදවස්තුල රාත්‍රී ගුරුන්ාන්සේ පිළඋඩවාඩවී අන්දකාරයේ දෙස බලාගෙන අනාගතය ගැන හිතයි. මද වේලාවකෙන් ඔොුගේ බිරි දැවිදිින් නුළුවස්සට ඒත්තුවියම අන්දකාරයේ දෙසටම යොමාන් හඩවහිදී. රැහැයියන්ගේ උච්චනාදේ මැඩියන්ගේ මන්ද්‍රස්ොරය හා මිශ්‍රවී ගොරුන්ාන්සේගේ සිතිීවිඳිවලට කනස්සලු දනවන්න සංගීතමය පසුබිමක් සපයයි. ඕ මුද ලුපයා ගැනීමට යොදා ගත හැකි නොය ක්‍රම ගැන සිතා බලයි. එනසාල් හා කරදමුං වු ැවීම ටආණ්ඩෝ විසින් පල්ලෙ කෙල ඉඩම් කැිලි නොමිේ ෙද දෙන බවහ ටආරචිවී ඇතර. ට අයිතු කුම්ඹුටින් කෑල්ලක් වෙකුණා බඳ ව්‍යාපාරයක් කැරම්ඹිය යුතුය. එනසාාල් හෝ කර්දමුංගු වගාවිතා වාසිදායක බව කවුරුත් කියන නමු යම් විදිියකිින්නේේ ආසාර්ථකවෝත් කණ්ට හාලවත් මදිවෙනවා නොවේ දැයි ඔවට කල්පනාවිය. කුඩා සිල්ලර කඩයක් දමා ගැනීමට හැමේක්කටම වඩා වාසි වවත් කවුරුත් කීහ. මේ ආදී වශයෙන් ජීවන අරගලය තුල පීඩාවට පත්වන, ගොරුන්ාන්සේ සම්බන්ධ අනුවේදනී හැඟීම් කතාව අවසාන බාගේ කොළුගන්නනො. ඒකෙ උත් ප්‍රාසය තමයි මේ මොකක්ද දැන් තමන්ට ලැබුණු මේේ සම්මානිි. එක රණින් නිම කලේකක් ඒකෙන් යම්කිසි මුදලක් ලබාගන්නේක. සම්මාන රූපේ පදක්කමයි දිය කරලා විකුණනේක. තම බිරිඳ මේ අදහසසා කලබලවේය යොහු සිතූ නමුත්. ඒෑ කතා කළේ සන්සුන් ලෙසය. මොකට දෙච්චර දෙයක් කරන්නට යන්නේ. කවදහරි ළමයින්ටත් මොකක් හරිතියෙන්ට එපාය අපපගේ දස්කම් කියලා පෙන්න්නන්ට. ඒ කාලෙ ගැන හිතනවට වැඩිය නරකද සිරිපිනී ළමයින්ට දියුණුව වෙන විදියක් දැන් සලස්සල දෙන මට නන් දැන් හිතෙන්නේ මේ සම්මානිතියාගෙන වැඩක් නෑ කියලයි. තමුනෑ ඇත්තට හිතනවද ඔය දෙක දිය කරලා මේ වීදම්මට සෑහෙන මුදලක් ලබාගන්නට පුළුවන් කියලා. ඇයි බැරි දැන් රිදිීරත්රන් දෙේම මිල බොහොමිහිහල නැගලු. රුපියල් දෙතුන් ද හක්වත් ගන්ට බැරි වෙනකක් නෑ. බිරිඳ සුනයා සුනාය. ගෙනාපු දවස්සලෝ මට සැකහිතුුණු නිසාමං ගැනිච්චා දේවනාරායනලගාවට එදා තමුන් නැහවිශ් විද්‍යාලෙට්ව කොහෙද ගිහිල්ල, මට ලැජ්ජ හිතුන කියපු දේට. වාසනාවට සම්මානයක් ගැන ඒගොල්ලු මොකත්ම දැනගැන හිටියනෑ. රූපෙ පිත්ත ලයිකිවවා උඩින් රිදිීගාලා, තරමක් ගොරෝසුවට හූරල පෙන්නවා පදක්කව මාත්තු රත්තරං පවුන්රත්තරං කියෙලා පිහිතුවට මොකදේකට රුපියල්සීයක් දෙන්නං කිව්වා. ගොරුන්න්නන්සේ මදවේලාවක් මොවින් නොබැන ඔන්නේ. පසුවහෝ දිග සුසුමක්හෙලමින් ආ එහනං ඒකත් එහෙමදයි දුබලහනිින් කීවේ. මෙතන සාම්ප්‍රදායක ශිල්පියාගේ ඉරණම පිළිබඳ යම් නිරූපණයක් කරනා අතරම. මේ සමාජ විපරිනාමය තුළ කලාකරුවා මුදලක් හබා යන මානසිකත්වයට තල්ලුවීම යම් ආකාරයකට ඒ සමාජ ක්‍රමය විසින්ම ඇති කළ තත්ත්වයක් නොවේදකීන හැඟීමත් කතාවෙන් කුළුගන්නනෝ. මෙ කෙටිකතාවේ කලාත්මක අංගලක්ෂණ කෙසේ වෙතත් මෙ කෙටිකතාවෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ. සාම්ප්‍රදායික කලාකරුවයකුට අත්වන ඉරණම පමණක් නෙමේ නූතන කලාකරුවයෙකුටත් යම් ආකාරයකට අත්වන ඉරණමයි කියලා මට හිතෙනව. අපි ලබන සතිීත් සාහිත්‍යයෙන් ජීවිතය කියවීමට මුණගැහෙම්. මීරපතා ආදරී. පආදරේ ලබාලන ලබන සතියේත් ප්‍රහස්පතින්දා රාත්‍රී හතයිතිහට අපි ජීවිතය කියවීමට හමුවමු අධීක්ෂණය ඉන්දික චයරත්න නිෂ්පාදනය සුමනා පවේසිහ ම තලකිති කවනනගන පෙම්රලව තලයට සුවය දැනන උකුළු තලය බඳුනැලැවෙන ගලන ගංගකි ජීවිදේ දයා